වන් සුබ දිනයක් මම රංජිත් දිසානායක ඒකාබද්ධ සේවා තොරතුරු තාක්ෂණ එකකේ ඉඳන් සියලුම ආයතන නිලධාරීන් සමග මම මේ සම්බන්ධ වන්නේ මේ කුඩා අවස්ථාවට ඇත්තටම ඒකාබද්ධ සේවා සේවයට සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේ වැඩසටහනේ තොරතුරු තාක්ෂණික පද්ධතිය හරහා ඔවුන්ගේ තොරතුරු ප්‍රොසෙස් කිරීමේ ක්‍රියාවලිය ආයතනික වශයෙන් කෙසේ කිරීමට කරන්නේ කෙසේද යන්න පිළිබඳව කෙටි විග්‍රහයක් කිරීම සඳහා මෙහිදී අපි බලාපොරොත්තු වන්නේ ඇත්තටම මෙතෙක් පද්ධතිගත කරලා තිබූ සංවර්ධන නිලධාරීන් අලුතෙන් බඳව ගන්න සංවර්ධන නිලධාරීන් ගේ අවසාන ආයතන අනුයුක්ත කිරීමේ තොරතුරු ටික ආයතන හරහා බලාගන්නේ කෙසේද යන්න පිළිබඳ විග්‍රහ කිරීමට. එතකොට අපි සුපුරුදු පරිදි ආයතනික ලොගින් එක හරහා ලොග් වෙලා ගියාට පස්සේ එතන මුල්ම පේජ් එකේ පෙන්නුම් කරනවා. ඉතින් අපි බලමු වැඩි කල් නොයවා කෙසේද මේ සිදු කරගන්නේ කියලා. මුලින්ම ඔබේ වෙබ් බ්‍රවුසර් එක විශේෂයෙන්ම ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එක මේ සඳහා භාවිතා කරන්නේ නම් වඩාත්ම සුදුසුයි අනිත් බ්‍රවුසර්ස් වලට වඩා. එහිදී මෙම ඇඩ්‍රස් බාර් එක තුල URL එක ටයිප් කරන්න ඕනි. ඇත්තම MISCO කියන URL එක ඔබ භාවිතා කරන්නේ නම් හොඳයි. වෙනත් පෝට් වලින් යන වෙනත් URL පාවිච්චි කරන්න එපා. ඒවා අපි ලබා දීලා තියෙනවා අභ්‍යාසලාභීන්ට තමන්ගේ කටයුතු සඳහා භාවිතා කරන්නට. එම නිසා මෙන්න මෙම URL එක පාවිච්චි කළා. එන්ටර් කරාම ඇඩ්‍රස් බාර් එකේ අපේ සුපුරුදු පරිදි අපේ MISCO සිස්ටම් එක ලෝඩ් වෙලා එනවා. මේකෙදි ඔබට පුළුවන් ආයතන අයිකන් එක තෝරාගෙන ආයතන ඓකන් එකෙන් ඔබේ ආයතනය තෝරාගෙන මම උදාහරණයක් ඇරෙට බදුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තෝරාගන්න. බදුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. එතකොට ඊට අදාළ පාස්වර්ඩ් එක අපි ලබා දී ඉන්ස්ටිටියුට් ලොගින් කියන බටන් එක සාමාන්‍ය විදිහට ක්ලික් කරා ඊට පස්සේ මෙතන ඔබේ සාමාන්‍ය ප්‍රොෆයිල් එක පෙන්වුම් කරන. මෙම ප්‍රොෆයිල් එකෙන් ඇත්තටම මුලින්ම සටහන් කරලා තිබෙනවා මේ පිළිබඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ඉන්ට්‍රඩක්ෂන් එක කියනවා මෙතන තියෙන ටේබල් එක පාවිච්චි කරලා අදාළ වෙබ් පේජස් වලට යන්න කියලා. මෙතනදී ඔබට පේනවා ඇති මේ මුලින්ම තියෙන ලින්ක් එක. මේ ලින්ක් එක හරහා තමයි ලිස්ට් එක, ඒ කියන්නේ අය, ඒ කියන්නේ ග්‍රැජුවේට්ස් බඳවා ගැනීම වල ලිස්ට් එකට බලා ගැනීම සඳහා යෑමට අවස්ථාව තියෙන්නේ. මෙතනදී මේ 2 page කියන එක ක්ලික් කරාම ඔබට මේ දැනට ඇත්තම මේ टेस्टिन पावचिकेन्नुम करे मे मे अपलोड कर अवसर उन गम मुलुम सियलुम लाइस तो मिथनि पेन्नुम उपाधिधारी आयतने पत्ती पत्ती उपाधिधारी संबंध महिता ने अभी अध्यक्ष मेहि ෂෙඩියුල් එක නිර්මාණය කර ගන්න ආකාරය ගැන ඔබතුමන්ලට සටහනක් කරන්න ඇති. දැනටමත් අපි සටහන් අපි සකස් කරලා තියෙන ෂෙඩියුල් එකක් මෙතනින් පෙන්වන්න කරනවා ඩියු ටු ඇසුම් 2021 දිනයත් සමග සහ ඒ කාලය. එතකොට මේ කාලයට අනුව ඔබතුමන්ලාගේ පහසු වර්ධි ෂෙඩියුල් එකක් ඔබතුමන්ලාට සකස් කරගන්නට හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍යයි නම් print එකක් ලබා ගන්න. මේකේ අපිට ඕන තැනක මේ ලොකු ලිස්ට් එකක් ආවට පස්සේ මෙතනින් ඕන අවශ්‍ය නමක් type කරලා, එහෙම නැත්නම් මොනයම් හෝ කොටසක් type කරලා මෙතනින් අපිට يعني filter කරගැනීමේ හැකියාව තියෙනවා. මේ report එකක් විතර print කරගන්න අවශ්‍ය නම් මෙතන print කියන button එක ඔබලා අපිට print එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම total එක මෙතන පෙන්වුම් කරනවා. print කියන button එක print කරාම මේක නැවත page එකට එනවා. මේ page එක අපිට print කරගන්න පුළුවන් මෙතන icon එක click කරලා. හොඳයි. මීට අමතරව ඉදිරියේදී මම මෙතන තව link එකක් දාලා එවනවා. ඒ මේගොල්ලෝ මේ අභ්‍යාසලා උපාධිධාරීන්ගේ උපාධිධාරී මේ ක්‍රියාවලියේ උපාධිධාරීන්ගේ ඩියුටි ඇසුම් කිරීම, ඒ කියන්නේ වැඩ බාර ගැනීමේ ක්‍රියාවලිය පද්ධතිගත කරන ෆෝම් එක. ඒ ෆෝම් එක මෙතනට දාලා එවන්න. එතකොට 2 page කියලා ක්ලික් කරලා ගියාට පස්සේ ෆෝම් එකක් ලැබෙයි. ඒ ෆෝම් එකේදී
කොහොමද කටයුතු කරන්න කියන එක ආකාරය පිළිබඳව තව වීඩියෝ ක්ලිප් එකක් අපි එවන්න සූදානම් වෙනවා. එහෙනම් බොහොමත් ස්තුතියි මෙම අවස්ථාවට සම්බන්ධ වුණ ඔබතුමන්ලා. බොහොමත් ගෞරවයෙන් සේපත් කරනවා ඊළඟ වීඩියෝ එක එකක් නරඹන ලෙසට. මොකද ඒක තමයි වැඩ බාර ගැනීමේ කොටස සටහන් වෙලා තියෙන්නේ. බොහොමත් ස්තුතියි. ඒ වගේම මේ කාර්යභාරය සිදු කිරීමේදී නැවතත් මතක් කළ යුතුයි මේ කාර්යභාරය සිදු කිරීමේදී බොහෝ සේ අපකැපවී කටයුතු කළ අපේ ඒකාබද්ධ සේවා තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී බුද්ධියන් රියනගේ අධ්‍යක්ෂතුමියත් ඒ වගේම නියුජ් අධ්‍යක්ෂතුමිය කුලතුංග අධ්‍යක්ෂතුමියත් ඒ වගේම අපේ මාත් සමග බොහොමත් සමීපව කටයුතු කරමින් මේ කටයුතු ඔබට ලබා දීම සඳහා උනන්දු වන හර්ෂි නිලධාරීතුමියත් ඒ වගේම හසංග නිලධාරී මහතාත් බොහොමත් ගෞරවයෙන් මේ අවස්ථාව කරගන්නවා සිහිපත් කරන්නට.